යි සුබෝදඇසනක් ඔබා දත් පැතිකට වැඩසටාන සමඟ සජීවීම අද උදේ හතට ඉවාත් කරන්නට නියමිතයි දැනට පනවා තිය ඇදිරිනීතිය ඇදරිනීතිය නැවත සවස දෙකට යළි පණවන්නට නියමිතව තියෙනවා ඊයේ ජනාධපතිවරයා ජාතියාමතා කතා කළා ඒ කතාවේ විශෂත්වය තමයි ඔහුකිව්වා මේ සතිය ඇතුළත අලුත් අග මැතිවරයෙකු පත් කරන්නටකාටයුතු කරගෙන යන බව. එසා බොහෝ දෙෙන උනන්දොයි කොහොම දාළුත් අග පැතිවරෙක් පත් කරන්නේ ඒ සඳහා වන නීතිමය ප්‍රතිපාදන කොයි වගේද අගමැතිවරෙක් අලුතෙන් පත්කරදදි ජනාධපතිවරයා නීතිය පැත්තෙන් කොයි විදිහයටද එක දිහා බැලිය යුතු. මිනිසාම ආද අපි කල්පනා කලා පැතිකට වැඩසරහට ආරාධනය කරන්නට නීතිකඥ ශාන්ත ජයවර්තන මහත්මෑට සුබදේශන ජෝර් ්‍රමමාත්. පතුමා කිව්වයි ඒ ජාතියමතා කරපු දේශනයදී මේ සති ඇතුරත එකඇන්න එතුමා කතා කරේ බදා දරෑ අද ප්‍රස්්පතින්දා සිකුරාද සැනසුරාද මේ සති වරවෙන්නේ තව දවස් අදයි හෙටයි අනිදදයි තැන් ජනාධිපතිවරය ජනාධිපතිවරක් අග්‍රාමාත්‍යවරෙක පත්කරද්දිී ඔහු මොනවද බලන් නෝන ආණ්ඩුකරම් ව්‍යවස්ථාවය හැටියට. දෙකක් බලන්ට වෙනවා පළවෙනි පළවෙනිදේතම හ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයක් වෙනටඕොන් දෙක්ක පාර්ලිමේන්තුව ඉන්න මන්ත්‍රීවරුන් අතරින් ජනාතිපතිවරයා කල්පනා කරන විදිහට උපරිම විශ්වාසය තිබෙන කෙනා තමයි අග්‍රාමාත්‍යවර ඇයටට පත් කරට ඕනේ තින් මෙතන උපරිම විශ්වාසයකෙන වචනතම ව්‍යවස්ථාව තිබෙන්නේ නමුත් මේ මේක මේ හ වන යම්ක්ක හතරයක්ක් පෙන්න්න පුළුවන් කෙනෙක් තම ග්‍රමතවර හැට පත් කරන්නට වෙන නැත්තක් නවතත්වෙලා පාලිමේන්තුට ගොත් ට බොතර තිනොත් නවතත් අමාත්‍යවන්ඩලේ විසුරුණ වගේ සැලකින්. මේක අපි සැලකල්ලට ගත්තහමයේ ජනාධප්‍රති තුමාන්ගේ කැලදේශනය මංඋපටාගන්න මම මේ සතය තුල පාර්ලිබේන්තුවේ බෞතරයකගේ විශ්වාසය දිනා ගත් ඒ වගේ රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට කටය යුතුයෝදනව මේක තමයි ජනාධප්‍රතිවරයා රටට කිව්වේ තැන් ඔබ පැහැදිලි කරා විශ්වාසය දිනා ගත් කියන එක තැන් මේ විශ්වාසය දිනාගන්න පුළුවන්ද කියක බලන්වෙන්න පාර්ලිමෙන්න්තුවට ගියොත් නිස්තවසය ද ගණඩවෙනි පාර්ලිමෙන්තුූට ගාට පස්ස නමුත් ඊට කලින් දැන් මතුවල තිබෙන තත්ත්වත් එක් ජනාධපතිවරයාට යමුගේසියාකාරයක පැහැදිි කරගෙන පැහැදිි ත්වයක් දකිනට අවශ්‍ය වෙනවා කාටද හතරය තිබෙන එක දැන් අපි විදන්න අපේ අනුපරම් ්‍යවස්ථාව හයිරික්‍රමයක්ක් දෙමුුම් ක්‍රමයක් විදායක ජනාාතිපති ක්‍රමේ ලක්ෂණ තිබෙනවා ඇමරිකාවනු සම්ප්‍රදායයින් ප්‍රන්ස යවස්ථන සම්පදාය ගත්තදේ යවස්ථාවල කාහගතදේල් ි්‍රමෝල කොට අනිත්පත්තියෙන් අපේ තිබෙනවා බ්‍රරිතානය සම්ප්‍රදාය ආපුූ පාර්ලිමේන්තුූ ැබිනට ම්ඩල ක්‍රමේ එතකොට ඒ පාර්ලිමෙන්න්තු ක්‍රමයක්ක් විතක් තිබ ක්‍රමය කන තා පැදිලි පක්ෂක නායකයට වැඩයාාසන ති නායකයට පක්ෂ නාකයට ආරාධනා කරන්නට පුළුව දැන් මෙතන වෙලා තිබෙන්නේ කාටද බෞතරේ තියෙන්න එකන එක පිළිබඳ නිශ්ෂිත පැහැදිලිතාවයක් පෙනෙන්න්නට නැහැ මතුපිටින් මොකද සමහර මන්ත්‍රීවරු ස්වාධන වෙලා එකේනවා සමාර තවත් පක්ෂවලින් දැන් ගරැත් කෙනෙක් ඉවත්වුණ මත්‍රීවරයෙක් තත්වේ නිසා කාටද නිශ්ත වශයෙන් පරිමු විස්වාසේ තියන්නේෙ එක කනෙක තවුරුර ගැනීමක් පත්කරන්නට කලින් යම් කිසි ආකාරෙක අදහසක් තිබීම වැදගත්වේ. පාර්ලිමේන්තුව රැස්වන්න නියමිතව තියන්නේ මේ මාන්සේ දාහත්වනිත තමයි මීළඟට පාර්ලිමෙන්න්තුව රැස්වෙන්න නියමිතව තියන්නේ. දහත්වනිතා රැස්වන්න නියමිත කටයුතු කරගෙන යන්නේ කොහොමට කියන එක ගැන තීරණය කරන්නේ පක්ෂනායක රැස්වීම තුළින්. ඊත් පක්ෂණයකින්ගේ යම් සාකච්ඡාවක්ති වුණා අදත් නැවත සාකච්ඡාවක් තියෙන බව ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. චර්තමත්ත දැන් මේ පාර්ලිමේන්තුව තුළ දහත්ව නිද වෙනකොට මේ කියන විදිහයට ජනාතිපතිවර අගමැතිවරයක්ක පත් කරල ඉවරයි. තැන් ඒකයි ඔහුගේ පොරොන්දුව වෙලා තියෙන්. ැ මේ විදිට අපි බැලුවහම පාර්ලිමේන්තුවට ගිහාම අග්‍රාමාත්‍යවරයට පර්ලිමේතුවේ බහුතරය තියෙනවාත්තිය එකක බලාගන්න වෙනවා. අනිත් පැත්තට අපි බැලුවහම අග්‍රාමාත්‍යවරයටත් තමන්ගේ හැකියාව තමන්ගේ තමන්ට තියෙන සහය පෙන්නන්න වෙනවා පර්ලිමේන්තුව ඇතුළි. මෙතන්ද හොයි වගේද කටයුතු සම්පාදනය වෙන්න ඒ කියන්නේ මේකට විශ්වාසය පලකිරීම යෝජනාවගේ න කොහොමම මේක සල කළ බලන්න වන්න. අශෝක දැන් අග්‍රාමාත්‍යවරට පත්කත් කොත් යම කිසි මන්ත්‍රීවරේ කොහු පාර්ලිමේන්තුවට ගියපු පාර්ිමෙන්තු ගියට පස්සේ පාර්ලමේන්තු ද ඔහුට අවශ්‍යව වෙන නැ ම එකසිධදාහතුනක් මට තිබෙනවය කියල පෙන්නිමි අවශ්ථාවයක් න නමුත් මේක විපක්ෂයෙන් හෝ යම් කිසි ආකාරෙක පාර්ලමේන්තු ඇතුලි. විශ්වාස ංගයක් ගෙනවත් මෙයාටක්ක සිදහතුනක්නෑ මහට බෞතරේ මයාටන මේේ උපරම විශ්වාසය තිබෙන්නේ කියෙලන්න ඒලාවට තමයි පෙන්නන්න අවශ්‍ය වන දැන් උදාානය කරේට බටමතරන දදස් පහලවේ බලහෝමමාරුවත් එක් ජන දස් පහලවේ ජනමාරි මාසේ. එතකොට වික්ෂනා කලට පරාණනිලි ක්‍රමසින් මහත්ම අගමැති වනේ ඔහට හු සුතුර ආන්ඩුවක් තිබ. නමුත් නමුත් ඒ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස බංගයක් ගැෙනැල්ලා . නැල්ල ඔහගේ බහතරය පරික්ෂාවට ලක්කෙර නෑ එක නිසා හුට මන්ත්‍රීවරු මට මතකදයට හතරිස් කරනක් වගේ හිටි ඒ සංකයාවත්ත එක් අග්‍රමතයවරයට වැඩරෙන යන්න පු පුලුවන මොකද ඔහුගේ බහතරය ඕපරිම විශ්වාසය කියන කාරනය අභියෝගයට ලක්වුණේ නැහ පාර්ලිමේතු ඇතුළි. ඉතිං පත් කරත් කරනගට එකේ ධහතුනක් නිශ්ිද වශයෙන් තියනවායි කියලා ඔහු විසින් හවරකිරීම අවශ්‍යතාවයක් නෑ හඒ අියෝගයට ලක්කරොත් වෙනත් පාර්ශවයකින් වෙනත් පක්ෂය හ මන්ත්‍රවර. එලාට පෙන්නතට වෙනවා පෙනන්න අවශ්‍ය වෙන විශාස බංගයක් ගෙනාවුත් නැහැ මට උර විශවාසත බෙනවා එකකි කාරණි තවර කරන වෙනවා. දැන් මේ අපි කතා කරන්නේ අලුත් අගමැතිවරෙක් ජනාධපත්තුවා ඊයේ සඳහන් කලා වගේ පත්කිරීමෙන් පස්සෙ මතුවරන තත්ත්වය පිළිබඳ. අපි අනිත්තතර බලන්න ඕන මේ මොහොතේ තියෙන තත්ත්ව අග්‍රාමාත්‍යවර හැටියට කටයුත්තු කළ මහින්දරාජ පක්ෂමාත්මය ඉල්ලා සුනා අග්‍රාමාත්‍යවරය ඉල්ලාසුනහම අපේ විසිවැනි ආණඩුක්‍රම් ව්‍යවස්ථාාව ංශෝධනයත් එක්ක කොයි වගේද කැබිනට් මණ්ඩලේට වෙන්සක අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසුනහම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව සැලකෙනවා කැබිනට මණ්ඩලය ඉල්ලා සුනාසේ හතලි තමයි වගන්ත යටත එතකොට කැබිනෙට් පන්ඩලේ ඉ විසිර වෙනවාසේ සැලකනෙන නමුත් එතන ව්‍යති රේක දෙක් තින ව්‍යතරේක දෙක මේ අවස්ථාජ අපි සඳංකිරීම් වැගත්තෙනනවා එකක් තමයි පාර්ලිමේන්තුෝ පාර්ලිමේන්තු විසරවලා තියෙන අවස්ථාව අවස්ථාවන ග්‍රාමාත්‍යවරයා ඉල්ල අස්සුන ඒඒඒ ඉතිරි අමාත්‍යවරු අමාත්‍ය මණ්ඩලේ හැටියට කටයුතු කරන ඒවගේම තමයි පාර්ලිමේන්තුව පර්ිමේෙන්න්තුෝ විසිරවා හැරීම නොතකා ඒ ඒකම අමාත්‍ය මණ්ඩල කටයුතු කරගෙන නොවගැ මෙතැනින් පෙනෙන්නේ අපේ ආමාත්‍ය මාණ්ඩලේට යම් කිසි අකණ්ඩ පැවැත්මක් තිතාව ආඩුාව ඒ අ්ඩෝ පවතින්නට මේක වැදගත් කාරණයක් ඒ කැන්නේ කැබිනට් පණ්ඩලයක් අකණ්ඩව පවත්වගෙනයාම බිඳීමක් නැතුව තිියාගන්න එක ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද හිතල තියෙනවා කියෙන කාරණය වැදගත් ඔවු ඒන්නේ එකන අමාත්‍ය මණ්ඩලයක් නැතුව රටක් දුවන්නට බෑහවිවස්ථාව හදලා තිබෙන ආුපන වවස්ථාව මූලික රාමුව අනුව අයම වෙලා එම ආග්‍රාමාත්‍යවරයක් ප්‍රමුක අමාත්‍ය ම්ඩලයක් ඉන්නට ඕන්නේ ඒක නිසා ඉතා අවස්ථාවයක් තිබෙන ්‍යස්ථානකු අවශ්‍යතාවයක් තිබෙන වහම හැකික්මනින් අග්‍රාමාත්‍යවරය පත්කිරීම නමුත් ඔබකිවා වගේ ත්‍යන්ස සල්ල සිල්ලා තිබෙන ලාව අමාත්‍යශන හ කන්න අපි අපහු පොඩක් නලට ගිහිල්ල සාකචා කරම මහිදරාජ පක්ෂමාතයා ගමත්තන තුර හිට හු ඉල්ලසන ඔහු ඉල්ලා ස්ුවේමත් එක සමස්ත ඇමති මණ්ඩලයම විසිරව ග්‍රමාතිරය ඉල්ලා ස්වෙද්දී අමාත්‍ය ම්ඩලේ විසිරේ හරි එතකොට අපි දැන්ගන්නේ එතන එහෙම විසුරුවාහම ජනාධිපතිවරයා ත්වය කොයි වගේද ඇමතති තනතුර ඔක්කොම හුටේනවාද බොහු දරපුුව ම තන්තුරු විතරක් කෙනවද මෙන්න මෙතැදි කොහොමොද තත්ව ඕ දැන් ඔබ කලින් කිවවාගේ ආණු ප්‍රවස්ථාව සැකැස්ම අනුව අශෝක අග්‍රාමාත්‍යවරයා සහිත අමාත්‍යමල් ලැක් සිතීම අනිවාර්ය වෙනවා එතකොට අංග්‍රවස්ථාවේ ප්‍රතිපානයක් තිබෙනවා අමාත්්‍ය ප්‍රාමාත්‍යවරුන් පත්කරන අවස්ථාව විදි ජනාධපතිවරයා විසින් යම්කිසි අමාත්‍යවරයකුට අමාත්‍යංශයකට පවරා නොමැති විෂයක් තිබෙනවන ඒ විශය ජනාධිපතිවරයාට තැවර ෙනො එකගින් අවශේෂ විෂයක්. ඒවගේ ජනාතිපතිවරයට පුළුවන් යම්කි විෂක් තමවෙත පවරා ගැීම එකොට එක්ො තම ත පවරාගත්ත වෂයක් වෙන්න ඕනේ ඒෙත් නැත්තා අවශේෂ විෂයක් වෙන්නට ඕන එක ඉතිරිවෙල් අනිත්තායට ආයතන අමාත්‍යංශ දෙපාර්තමේතු අයිංකරට පස්සේ ඉතිරුවෙන ටික දමා ජනාධිපතිවරයා වෙත පැවරෙන ඒක කියන්නේ එතන එතන අදහස තිබෙන්නේ ශෝක ආණුරම් ජනාධීපතිවරයාට අමාත්‍ය ම්ඩලයක් නැතිවෝ සියල්ල ඔහු වෙත පැවරෙනවා කිය අදහස නෙවේ අමාත්‍ය මණ්ඩලයක් ග්‍රාමාත්‍යවරයා සහ මාත්‍ය ම්ඩලේ සිටින අවස්ථාවක අ අවශේෂ විෂන්තික ඔහ පැවරෙනවා කියනක පැහැදිලි දක්වන්න එතන තිබෙනඒ අදහස් කරන්නේ නැහැ මේ අමාත්‍යංශ සියල්ලම ජලි ජාතිපතිවරයා පැරෙන නොයි කිය ො අමාත්‍ය මණඩල සිරවනත් එක් මාත්‍යංශ සියල්ල සියල්ල හෝසි වෙන. එකන් ඒක පවතින් එහැ මේක වැදගත් මොකද දැන් අපි ඉන්න මෙන්න මේ වගේ මේ අපි කියන්නේ ගන්දප්ප සමයකය කියන්නේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසනාවත් ග්‍රාමාතිවරයා ඉල්ලා සුවීමමත් එ කැබිණෙට් පණඩල විසරෝණෝ. මේ කාලය සාමාන්‍ය තත්ත්වයකදී. ඉතාම කෙටි එක්කන කස්සනෝ තවයි කෙනෙක් පත්ව වන හැබැයි අපි අදදකිවෙන්න ඉන්නේ. ඊට වඩා ඉතාමත්ම වෙනස් තත්ත්වයා. දැන් ජනාධපතිවරයා. දරමින් හිටිය අමාත්‍යංශ මේ මහතේ කන ග්‍රාමාත්‍යවරයා ඉවත්වනකොට ජනාධපතිවරයා ඇතැම් තනතුර අමාත්‍ය තනර ධර්මින්ට විශේෂ ආරක්ෂක අමාත්‍ය තනතුර අනිත් අතට අණ්ඩුක්‍ර ව්‍යවස්ථාවම කියේනෝ ජනාධිපතිවරයා කැබිණෙට් පණඩලේ නායකය. ැ මෙන්න මේ තත්ව යටත කොහොම දර ජනාතිපතිවරයා එතෙක් දරමින් සිටිය අමාත්‍ය තනතුරුවල ඉදිරියේ. ඉතපොඩක් අපස්සට ගල පැහැදිලිකරොත් මුලට ගිහිල සංකල්පයේ ජනාධපතිවරයා කැබිනෙට් මන්ඩලේ ප්‍රධානයක් විතරත්නෙවෙයි විදායක බලය ක්‍රියාත්මකන ජනාතිපතිවරයා එකන්න විදායක බලතල ක්‍රියාත්මකන ජනාධපතිවරයා තකර ජනාධපතිවරයා රටේ සේනාදිනාකඇත් වෙන.තක ජනාතිපති කැබිනට් මන්්ඩේ විසිරවීම ජනාධපතිවරයාගේ මේ ජනාධිපති තන්නුතුරට හෝ විදායක බලට කිසි බලපෑයක්ක් නෑ ඔහුට ඕහ සේනාධදිදාාක හැටියට ඉන්න. විදයක බලයක්ත් ඔහුට තිබෙන නමුත් අමාත්‍ය වඩල විසිරවනවත් එක්කම ඒ අමාත්‍යාංශ සියල්ල ඔහෝසි වෙන එතකොට එහෙමන අලුතෙන් ජනාධපතිවරයා අනකු්‍යවස්ථාව අනුව විෂයක් තමන් මෙට පවරා ගණ්ඩ අවශ්‍ය වෙන එහම නැතුව පරණාමාත්‍යංශ පවතින්නේ නැහැවිරමල විවරීමත් එක්ත ඉතනත් අශෝක දැන් මේ කාරණින් ්‍යවස්ථාව අර්ථනිරපනය කරලා යම කි අධිරන ීන්දක්න හැ නමුත් පේෙන ඒත් ජනාතිපතිවරයාට පුළුවන්ද තන් වෙත පවරගඩ අගමැතිවරයා හෝ කැබිනට මන්්ඩලේ නොමැති අවස්ථාවක් තමන් පුළුවන්ද යම්කි ශෂයක්ක් පවර ගැනීම හැකියාවක් තියදගෙන එක මට නම් පේන අුව වස්ථාව මූි රාමෝ ගත්තොත් බේසික්ස් ්‍රරක් එක ගත්තුසා මේක ප්‍රජාචන්ත්‍රවාදී විියහක් කියන මත පදම ඳල ැලුත් එ එහම හැකියාවක් නැහ අග්‍රාමාත්‍යවරයාහ කැබිට මන්්ඩලේ අ ක්ඩෝ පැවති යුතු ස හැකික්මින් පත් කලු. අපි දකිනවා මෙතැන්දිී ඊඒ ප්‍රෝෘති නිවැදනයක් ටිකුත් කරනවා ජනාධප මාධ්‍යංශ ඒ ප්‍රවෘති නිවැදනය තියෙන්නේ ජනාධිපතිතුමා වෙට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනජීවිතව යථ පරිදි පවත්වාගෙනයාම සඳහා ආරක්ෂ මහජනාරක්ෂක හා මුදල් අමාධ්‍යංශ සඳහා ලේකම්වරුත්තිදනෙක් ඊයේ පත්කල බව මේක එක්ක අලුත් සංවාධයක් සමාජය ගොඩ නැගුණා ඇයි මේ අමාත්‍යංශවලට අලුතෙන් ලේකම්වරු පත්කරේ කියලා අගමැතිවරයෙක් නෑ කැවිෙනට් පන්්ලේ විසරෝල ලකම්වර අමාත්‍යංශතුනකට ජනාධප්‍රතිවරයා අලුතෙන් පත් කරනවා. ඇයි ලේකම්වොරු පත් කරන්න වෙන්නේ. ශෝ අමාත්‍යංසය කියන්නේ අමාත්‍යවරයෙකුට පවරණ විශෂේත්‍රය අමාත්‍යංශය වෙන දැපාර්තමේතු වන්නට පුළුවන් ්‍යස්ථපි ආයත වන්නට පො දැගුදාාරන එකට විදුලි බලහා බල ශක්තිය මාත්‍යංශය කිවොත් එක ඒකට ඇතුළත් කරන්නට පුළුවන්චනිත නීතිත සංස්ථාව විදුිබඩ බඩල දෙක ඒමත් නැත එකක් මේ වගේ විෂ විෂයක් පවරලා තමයි අමාත්‍යංශය කදන් එහෙම අමාත්‍යංශයක් නැතුව අමාත්‍යංශ ලේකම්බරයක් පත්කිරීම හැයාාවක්න එකැ ඉසල්ල අමාත්‍යංශය තියනු යමාත්‍යංශය යොස්තනකුළල අමාත්‍යංශය පීටවල අනමුතිවරේ පත්කරහම තම අමාත්‍යංශයක. යමාත්‍යංශයකාවහම තමයි ස්තල ඒකම්පරෙක් පත් කරන්නට පුළුවන් අමාත්‍යංශයට. එතකොට මේතැන කියන්නේ මොන වගත අයටතද පත්කරේ කිය මො ොන මොන පතිපාද යටතයෙද කියන මුත් නොත් මේ නිති්‍යයන කොල බ ි යම ැටුව මතවන පුළුවන්. එ එහෙම අමාත්‍යංශයක් නැතුව කොහමද අමාත්‍යංශ ේකම්මුරු පත් කරකි දැන් මේ අලුත්තන අපි දැන් මේ කියවගන්න ඕන පැහැදිලි කරගන්න ඕන අගමැතිවරයා මයින්දරජපක්ෂ මාත්‍යයා තනතුරෙන් ඉල්ලා ස්වැද්දදි ඇමති තනතතුර නැතිවනා න ඒ විසිරි ියයා නං කැපිට පඩ විවරුුණා නං එහම න අලුත් අමාත්‍යංශ ජනාධපතිවරයා පවර ගත්තනම් ඕරගන්න පුලුවන් මේක කොහොමද ජනතාාවට දැනු දෙන්න කැන ඒක ගැසට් මගින් දැනුන්දිය යුතුද ඕ ගැසට විෂයන් විෂයන් නමාත්‍යවරුන්ට පැවරීම ගැසට පත්තරයක් මාර්ගෙන් ප්‍රකාශයට පත්කිරන දැන් අපි දන්නවා හැම හැම ඇමමාත්‍යවරගේ පත්කිරීමෙන් පස්සෙම ඔහු යටතේ තිබෙන දෙපාර්තමේන්තුූ යොස්ථාපිතා ආයතන දෙපර්මික ධාරණ කලට කම්කර දොර්මේන්තුව වෙන්න්න පුලුවන් දෙපාර්තමේතු වෙන් ප ලොකෂ කර දෙපාර්ම දෙපාර්ම සහය වගේ ව්‍යස්ථාපතතා අතම කකිනි සහකර මේ වග කොයිොයි විෂයන්දයියිො කොයි කොයි දෙපාර්තමයේතු ද කොයි ආයතනද මාත්‍යවරයට පැවරෙන් කොයි නීති ක්‍රියත්ම කිරීමම් මාත්‍යවරයට පැවරන්නේ කියලා ගැසපත්වයක් මාර්ගෙන් ප්‍රසිද්ධි පත්ල යුතුයි ම දන්න නහම ජනාධිපතිවරයා ඔහුසින් මේ ඔහුට මේ විෂයන් අනුපනිවස්ථාව අනුව පවරගත්තද කියලා. එහෙමනං අමම අමාත්‍යංශයක් තිබෙනවා නම් ගමර පත්කිරීම හැකි වක්වන ඒත් ගටළලුවක් තිබෙනවා අමාත් ජනතපතිවරට පුළුවන්ද අග්‍රාමාත්‍යවරෙක් ස මාත්‍යමන්ද ලෙකුණු මැතිවස්ථාව මන්ත විර විශෂයන් පවරාගන්න කිය මේ තත්වය තර්මක් අපි හිතනට වඩා සංකීරණයි මොකද මේ මොහොතේ යම් තීන්දු තීරණ ක්‍රියාත්මක කළයුතු වෙන විශේෂෙන්ම ආරක්ෂාව සම්බන්ධය තැන් ද त् කला अराखक्ष मा्यांश ले कम हැटट विश््रामिक जेनरराल कामाल गुण रात् महात्म महाजन आराखक्ष माश ले कं रे हැटट विश््रामिक मेज जेनराल जगत अमात्म सहा मुदला मा्यांश ले कम හැटट केएम महिंद सिर्वर्धන महात्म වැඩ बाරග्य බවई සඳहन කलाती दं जवर्धन महात्म सधान කර पළबधව नी न සංකල්ප සහ ස්ථාන ගැතකිරම් සලකා බලන්න අවශ්‍යයි කියන කාරණය. අපි මේ එක්කම බලන්න තියෙන දෙයක් තමයි. පාර්ලිමේන්තුව දාහත්වනිදා එකැන් ලබන අගහරුවාද රැස් කරන්නට ඕන. මෙහෙම තියෙද්ද අපි දැක්කා මැයි මාස හයවැනිදා. හදිසි නීතිය පනවනවා. හදිසි නීතිය ජනාධිපතිවර පණවන්නේ මේ හදිසි නීතිය පණවන කොට, ඒගේ කටයුතු සම්පාධන කල ුත්තු මොද අපිදන්නවා හදසිනීතිය පාර්ලිමෙන්න්තවට ගිහිල්ල සම්මත කරගන්නට අවශ්‍යයි පැනවීම ජනාධිපතිවරයා කරත් ජනාධිපතිවරයා මාජනරක්ෂක පන්නත යටට ඉස්සල්ල ප්‍රකාශයක් ප්‍රකාශනයක් කරනවා ඔහු අධිසින මාජනරක්ෂ පනන්නත ක්‍රියාවට ෙනවායි කිය හෙම ප්‍රකාශණයක් කරට පස්සේ ඒ ප්‍රකාශනය එම තත්ත්වයි ප්‍රකාශනය ිීති තත්වය පාර්ලිමේට සින් දින දාහතරක් ඇතුළත අනුමත කලේ නැත්තං එක එක නිර්බල වෙන වලංගුතාවයක් නෑ නමු තන සමෙන් අපි මේක පොඩ්ඩක් තව නිරවුල් කරගම කියන්නේ මෙ මාසේ හය හජසිනීතිය පණවන පැනෙවවොත් විසිවෙනිද වෙනකොට සම්මත් ඔබ කියන්න සුමන දෙක් දින දාදා විසිවැනි බදදි සම්ම කර ගත යුතු වෙන පාර්ලිමේන්ටට ගිහිල් මෙතන මෙතන එක තව මෙතන තව සංකීර්රතාවයක් කියෙනවා අසෝක දැන් මේ ජනාධපතිවරයා හයවෙනිදා දිනීතය ප්‍රකාශයට පත් කරනකට පාර්ලමීන්තුව දින දහයකට එහා කාලෙකට කල් තබ ලතිබෙන් කැ හයවැනිදා මේ ප්‍රකාශයට පත් කරනවා එකොට දාහත තමයි ර්මි න දවස් කොල්හකින් එහා තමයි ඊළඟ පාර්ලමීන්තු දවස්තන් මෙන මෙතන තව නීති මේ ප්‍රතිපාදනයක් ප්‍යස්ථානු කළල ප්‍රතිපාදනයක් මෙතන් දාළව වෙන එත කොට හෙමවස්ථාවක එකන්න පාර්ලිමේන්තුව කල්තබල තිබෙන වන දවස්දායකින් එහාට. එතකොට එතකොට අර ජනාධතිපතිවරයා ප්‍රශයක් කල් තවත් ප්‍රකාශණයක් කල යුතු එකන්නේ හධිස්නීතය ක්‍රියාත්ම කිරීමි රක්නවේ අර කල්තවල තිබෙන පර්ලිමන්තුව පාර්ලිමේන්තුව දවස්දහය දැතුළත දවස්දාහයක් මෙහා ඇතුළත පාලමෙන්තතු රැස්වඩ කියලා පකාශයයක් කරන්න ඒ තම සි නීතිය ප්‍රකාශ කරන කොටම ප්‍රකාශ කරන්න ඕනද ඊට පස්ස ප්‍රකාශ කරන්න පුළුවන්ද ඒ අවස්ථාධම කළ යුතුයි කියලා ්‍යවස්ථාවේදක්වන්න දක්වන්න හැ නමුත් නමුත් ඊට පසුනත් කළේ හැකි බාධක්මට පේ නමුත් ඒ කළ යුතු ඒ වහම කළ යුතුයි.දැන් ශන්තජාවර්ධන මහත්මය මේ කියන කාරණය අපිට දැන් අවබෝධ කරගන්න පහසේ මොකද කතානායකවරයා ජනාතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරපු බව මේ පර්ලිමෙන්තුව රැස් කරන්න කියලා ඉල්ලීමක් කරපු බව ඊට පස්සේ වාර්තා වුණ වර්තාාවන එකන සමහ විට කතානා කර ඉල්ලි කරන්නට ඇත්තේ ඒ ඒ මත පදනම් වෙලා වෙන්නට ඕනේ නැතින් අපි බලන්ටර දැන්ඒ දවස් දහයිවරවෙන්නේ දාසෙවෙනි ද දාසනි දට එමවා දසම දට කලින් පාර්ලමේතුව හැඳවෙලා ප්‍රකාශයක් කරන්නට ඕන හර කලින් අපි ලේකම්බරු ගැන කියපු කතාවට පොඩි කතාවක් එකතු කොරොත් අසෝක දැන්ඔවු ඔය ව්‍යාකූල තත්ත්යෙන් පේනෙම මේ අග්‍රාමාත්‍යවරයා සහ කැබිණට මණ්ඩලය අක්ඩ පැවි යුතුයෙ දේක නැතුව ගිහත් ලොකු වවස්ථාර්භදක යදල ඒ තව කාරණයක් ව්‍යස්ථාර්බුදයක රක්නය ලොකු පරිපාලන ගැටලුවකටන ොකද අපි දන්න අමාත්‍යංශය ලේකම්වරයා තමයි ප්‍රධන ප්‍රධාන ගිනුන් තබීම නිල්ලධාරිය එතකට හ යටතේ තමයි දෙපාර්තමයන්තු තියන්නේ ව්‍යස්ථාිතතා අතන තිබේ සමවෙන්න. සාමා්‍ය ජනතාව හැටියට අපිට ලොකො අබෝදධැන්නෑ මොකද මේ ප්‍රධාන ගිනම් ැබීමේ නිලධාරය කියන්නේ කියල. ඔව ප්‍රධන ගිනම්තරව නිධරය කියන්නේ මේ කවන්ටන් තනතු රක්නය කිය ගෙනුම්ර තනතුරක්නේ හු මයි අමාත්‍යංශයේ ප්‍රධාන වග කියන නිලධාරය අමාත්‍යංශ ලේකම්රය හු ත තිෙන දෙපාර්තමේන්තු විතරක් නෙවෙේ ව්‍යස්ථාපිත ආයතනත් අමාත්‍යවර ප්‍රධානය ප්‍රධාන වගේ නිලධරය තමා ලේකම්වර දැන් අත්‍ය වස්ථාප තන ති බො. භ්‍යස්ථාපිත ධරණය කැඩිකයන් රජිතල් සස්ථාවක සංස්ථාව සභහාපතිවරයා යම් ආකාරයකින් වගකියුතුයි අමාත්‍යංශය ලේකම්බරයට එක නොහු තම්මක දම ඒ ඒ අමාත්‍යංශයේ ප්‍රධාන ගිමුතවි නිදධරය හු කව්ටිං ොිසහෝ. නිසා මේ කොළොු පරිපාල ගැට ලෝකටත් එන අපි අමාත්‍යංශ නැතුව කල්දාන්ඩ ගියුත්. ඒක නිසා හැකි ඉක්මින්. හැකි ඉක්මනින් අමාත්‍ය මන්ඩලේ ග්‍රාමාත්‍යවරයා පොමොක කැිණට මණ්ඩලේ පත් කළතු ඒගේ මේ ඔක්කොට අමතර අප මතකතයගන්න පහවගී දිනවල ඇතිව ත්වත් එක් අපි අපට තවදුරත්රට රාජකවීම වීම තත්ව කරයන්න දෙන බැහ හැකිඉක්මනින් අග්‍රමාත්‍යවරක් පත් කළ යුතු සහ කැබිනට පඩල පත් කළ අපි මෙතන්දි බැලියයුතුව තියනවද මේ ප්‍රතිපාදන ඔස්සේ හදිසේ නීතිය පැනවවත් ජනාතිපතිවරට පවත්නා නීතිමය රාමුවෙන් බලකර සිටිනවා මේක පාර්ලිමෙන්තුට දාලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න කියන කාරණය. තැන් පාර්ලිමේන්තුවේ මේ මො තව තියනව විශේෂ තත්වයක් ොකද ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස බංගයෝජනකුත් පාර්ලිමෙන්තුට ඇවිල්ලා තියෙන මොතකයි මොහොතක් තමයි අපි මේ පහුකරමින් ඉන්නේ. තැන් මේ ඔක්කොම දිහා බැලූහම ක පාර්ලිමේතුව කල් නොයවා රැස්කිරීම වැදගත්නේද ඕ කාර්ලිේතු දැන් අනිවාර්රයෙන් හදිසිනීතිය නිසා අනිර්ය කැඳවවිතු වෙන ධනිවාර්ය දවස්තාාව අසරහට යන්න යන්න ඒ එක නිසා කැඳ විතු වෙන. නමුත් විශ්වාස ජානතිපතිවරයට විරුද්ධ ශවාස බංගයක් ගේෙනවා කියන එක අන්ුකරම විවස්ථාව හ මේ මට දෙන්න . ශාන් ස ර ර තු එහි ීත්‍ය නිී්‍යයන කළලබාව පිළිබඳ ෙම වස්ාන කල නාතිපතිරයා විස්වා න පති ග ස්ාාව යි සැක ගත්තු මූලික සැකැම ගත්තු පාර්මේතු ජනාජිපතුරයා . වෙන තන ට ර ජාතිපතුවර යම්ම කාරක පාර්ලමේ තුර ග ගන ්‍රමේ මයි දෝෂා ියෝග. විශ්වාස බංගේය කියනෙ කර පල්මේන්තු අඩුරම සම්ප්‍රදාය ගනෙ න ්‍රාය සම්ප්‍රදායන් නෙක්. නමුත් ඒක විදායක ජනාාති පපති ක්‍රමේ විද ති හි ප ච න් කි දේශ පාල පච් කර ක්. පාර්ලිමේන්තුේ රැස්වුවෙන් පවත්වන්නට නං. ඒ දිනයට අදාල්ල අදාල කාරයන් පිළිබඳ නාය පත්‍රය සකස් කර ගන්න පාර්ලිමේන්තුවේ පක්ෂනායකවරුන්ගේ රැස්වීමේද. පක්ෂනායකවරුන්ගේ රැස්වීම භෞතිකව මේ පක්ෂනායකව පාර්ලිමේන්තු සභාගර්භයට ඇවිල්ල. මේ පිළිබඳව පාර්ලිමේන්තු සමායෙන් සභාර්භයටට මේ පාර්ලිමේතු පරිස්්‍රයට ඇවිල්ල ැස්වේම් තියල මේ කොහොමද ඉසරහට කරන්න කටයුතු කරෙන්නේ කෝපද කියලා සාගච්චා කර ගැනීම, යම්මාආකාරකින් ආරක්ෂාව නිසා අභියෝගයට ලක් වෙලා තියෙනවා කළ පර්ලිමේන්තුවට ස්ාලමෙන් සංකීර්ණයට මන්ත්‍රීවරුන් පැමිණීම තුළ යම් අභියෝගයක් තියෙනවා යම් ගැටලුවක් තියෙනවා කරෙ කතානායකවරයාගේ පැත්තෙන් ප්‍රශයට පත් වනා හැබැයි අනිත්පැත්තෙන් අපි පහුගේ සතිය දැක්ක පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රීවරයකොට තියන අයිතිය තහවුරු කරගන්නට නීතිමය ඉඩකට තියෙනවා ඒට අදල් කටයුතු කරන්න පුළුවන්ගේ කිසික කෙනෙකට මත්‍රීවරය මගේ කාර ෂ්ිරන්න පාලිේතුර න එක ලක්න්නට බැහැයි කියලා. තැන් ඔබ කොහොමති කියවන්නේ මේ පාර්ලිමේන්තුට ප්‍රවේශවෙන්න මන්ත්‍රීවරුන්ට ඉඩකඩ තියෙනවා කියන කාරණය සහ ආරක්ෂාව පිළිබඳ තියනෙන කාරණය. එතකොට මේකට ඉඩ තියෙනවනේද මන්ත්‍රීවරුන්ට හෝ විශේෂයෙන් පක්ෂණයකවරුන්ට පාලිමේන්තු ප්‍රවේශයට ආරක්ෂාව දෙන්න ආරක්ෂාව දිය යුතුයි. මොක ජනතිපතිවරයටට සේනාදිනාක හැටි තිබෙන බලසල තිබෙන එක ොහෝ හුයටතෙඔයටතේ හමුදාව තිබෙන නඔට ට හට ආරක්ෂාව සැපීමේ සැකිවඳ ආරක්ෂක අන්ේයෝදාගැනීම හැකියාව තිබෙනයිතිං නම් තත්තරම ආරක්ෂක තත්ත්වය කොහොමද කෙනෙක සම්බන්ධෙන් අපි අපි දන්නේ හමොනද තිබෙන බුද්්‍යාස ොර තුරුණවාද අපිදන්නහැ නමුත් නමුත් ආරක්ෂාව තිබිය යුතුයි සහ රක්ෂාව දියුතු. සවාහමක පර්ලිමින් වූ රැස්කිීම ඉතා 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 කරින මාශ්‍යතාව මොකද මේ තත්ත්වය එක්ක අපි අලුත් ආකාරයකින් මේ පවතින රාමුව දෙසව බැලිියුතු තියෙනවා මොකද අන් කවදාටත් වඩා අභියෝගාත්මක තැනකයි අප ඉන්න විශේෂයෙන් ඊයේ මුදල් අමාත්‍යංශයේ පැත්තෙන් බැලුවොත් මහබැන්කුවේ අධිපතිතුමා න විසරහට විල්ල කිවවා පරෝට්ි සාකච්චාක්තියලකිව්වා දේශපාලන ස්ථාවරත්වය ඇතිකර දෙන්නට බැරි වුුණොත් රටේ මූල් තත්වය රට මුූල තත්ව ඉදිරියටට ගෙනයම් සඳාවන ජාත්‍යන්ත්‍ර සාගච්චාදිය කිරීීම ත්‍රායුක්ක නැහැ දේශපාන ස්ථාවරත්වය අත්කර ගන්නට බැරිනං එහෙමනොත් තමන්ටත් ඒ තනතුර අත්හර යන්නට සිද්ධ වෙනවා කියලා. අපි එක පැත්තකින් දේශපාල නර්බු දෙයකිින් න්නවා එක පැත්තකින්. මුල්්‍ය අර්බු දෙකින් ඉන්නවා ඒ දෙක වඩාතීව්‍ර වෙලාතිය නව සමාජාර්බුදයක් ලෙස ඒ නිසා මේ මොහොත ඇතිවෙලා තියෙන මේ තෙවදෑ රුම් අභියෝග ජයගැනීමට කටයුතු කිරීම අපි කාගෙත් වගකීමක් නව ජෝර්ධත මත්ම බෝමත්ම ස්තුති අද පැතිකට සංවාධයට දස කාරද.